රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය රට කරන උන්දැලගේ සහ අපේ ප්‍රශ්න අහසට පොළොව වගේ ඈතයි අය ජනපති වෙන්නේ කොහොමද ඡන්දේ දිනන්නේ කොහොමද කියලා උන්දැලා පිච්චෙනකොට රටේ ජනතාව කුසගින්නේ පිච්චෙන හැටි අද ටෙලිවැකියෙන් විදුලි බලය විකිරණය කරන්නේ නැහැ සෝබිත හිමිගෙන් චෝදනා දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 316 වෙනි ටෙලිවැකිය. අද ටෙලිවැකියට පාදක කරගන්නේ උන්දලගේ ප්‍රශ්න සහ අපේ ප්‍රශ්න කියන මාතෘකාව. ඔව් උන්දල කිව්වේ රට කරවන රට කන සෙට් එක. ඒ අයගේ ප්‍රශ්න වෙනස් නේ නේද? අපේ ප්‍රශ්න කිව්වේ ඔබත් මගේත් ප්‍රශ්න. ඔව් දහ දුක් විඳින මිනිසුන්ගේ ප්‍රශ්න. අහසට පොළොව වගේ කියලා අද ඔබට තීරුම් යාවි. හොඳයි. මේ දවස්වල මේ ජනපති රනිල්ගේ ඉඳලා මුළු පොහොට්ටු සෙට් එකයි UMP රංගේ සහ වජිරගේ දැවෙනම ප්‍රශ්නය. මොකක්ද? ආ කොහොමද ඊළඟට ආයේ රනිල්වම ජනපති කරන්නේ කියන එක නේද? ඒගොල්ලන්ව දවන දැවෙන පිච්චෙන ප්‍රශ්නය. ඔය අතර මේ සමහරුන් ඉන්නවා මේ මහින්ද මහත්තයවම ආයේ ගේන්න ඕනි කියන අය නේද? ඒ තමයි එයාලව දවන පුච්චෙන ප්‍රශ්නය. තව කට්ටියක් ආසයි බැසිල්ට. ඒ අයව දවන පුච්චෙන ප්‍රශ්නේ තමයි කොහොමද බැසිල්ව ජනපති තරඟයට ගේන්නේ කියන එක නේද? ඔය අතර මේ තාමත් ඉතින් ඔය හොරෙන් හොරෙන් ගෝඨාභයට ආසයත් ඉන්නවා. හරිද? එයාලා ආයේ මේ කොහොම හරි කමන්නේ ගෝඨාභය ජනපති වෙනවා නම් හොඳයි කියලා හිතන අය. හොඳේ. ඒ අයව දවන ප්‍රශ්නේ. ඒක හරිද? ඉතින් එහෙමද ආස කියලා තමයි අහන්න වෙන්නේ නේද? ඔය අතර වාරේ ඉතින් මේ තව කට්ටියක් ඉන්නවා නාමල්ව ජනාධිපති කරන්ට මේ හීන දකපින් පිච්චෙමින් ඉන්න අය නේද? කොහොම වුණත් ඉතින් ඔය ඊළඟ ජනපතිත් පොහොට්ටු තමයි කියමින් එයාලව දවන පුච්චන ප්‍රශ්නයට ඒගොල්ලොම උත්තර රටට කියමින් ඉන්නවා. හොඳේ. ඒ අතර ඔය රංගෙයි වජිරයි නේද? අලුත් ආණ්ඩුකාර නවින් දිසානායකත් නේද? රනිල්වම පතනවා. ඊළඟ ජනපති ඔබයි අපේ කියමින් නේද? මේ අතර මේ ජනපති රනිල් සජිත්ට කැරට්ටලයක් දෙමින් එයාගේ ජීවිතයේ අවසන් හීනේ එයාව පුච්චන එයාව දවන නේද? ඊළඟ ප්‍රශ්නේ තමයි මම ආයේ කොහොමද ජනපති වෙන්නේ? ඒකනේ යාව දවන ප්‍රශ්නේ. ආන් ඒක හිතේ තියාගෙන එයා මේ සජිත්ට කියනවා මම ඔයාගේ විපක්ෂ නායකකම ආරක්ෂා කරලා දෙන්නම් එන්න මට ආයේ ජනපති වෙන්න උදව් කරන්න පටන් ගන්න කියලා නේද? ඒ තමයි ජනපති රනිල්ව දවන පුච්චන ප්‍රශ්නේ නේද? කොහොම හරි මේ අනුර සහ සජිත්ට ජනපතිකම කවදාවත් ලැබෙන්නේ නැතිවෙන්ට කොහොමද මොකද කරන්න ඕනි කියලා එහෙම පිච්චමින් ඉන්න සෙට් එකක් තව වෙනම ඉන්නවා නේද? ආයේ කොහොමද ජනපති වෙන්නේ කියන එක තමයි දැන් මේ හැමෝගෙම බරපතලම ප්‍රශ්නේ නේද? ඒ අතරවාරයේ සමහර උන්දලව දවන ප්‍රශ්නය පරණ BMW කේස් එක. අපිට අලුත් BMW වලට මේ කවදාද නොමිලේ පර්මිට් එක ලැබෙන්නේ කියලා පිච්චෙන කට්ටියක් එහෙන් ඉන්නවා. අපි දැනට යන්නේ ඉන්නේ හරි අමාරුවෙන් පරණ ඇමතිලා පාවිච්චි කරපු BMW වල නේද? ආයේ මේ කවදද අලුත් ඒවා ලැබෙන්නේ කියලා ඒගොල්ලෝ පිච්චෙමින් ඉන්නවා. එයාලට විතරක් නෙමෙයි ඒ උන්දලගේ මේ පවුල් වල අයත් ඔය ප්‍රශ්නේදී දැවෙනවා පිච්චෙනවනේ නේද? ඊළඟට දැවෙන හුඟ දෙනෙකුම පුච්චන ප්‍රශ්නේ තමයි අපිට කවදද ආයේ ඇමතිකම් ලැබෙන්නේ? 134ක් විතර ඡන්දේ දීලා රනිල් අපි ඔයාව පත් කළා. දැන් ඉවසුව ඇති අපිට ඇමතිකම් දෙන්න. ඒ උන්දලව දවන පුච්චන ප්‍රශ්නේ තමයි ඒක. හොඳේ. ඒ අතර වාරයේ ඉතින් ඔය පිටරට සවාරියක් ලැබෙනකන් නේද? උදේ හවස පිච්චෙන අයත් ඉන්නවා. හොඳේ. ඒ පැත්තට පණින්නම් කීයක් දෙනවද? මේ පැත්තට පණින්නම් කීයක් දෙනවද?
ආන් එහෙම පිච්චෙන සෙට් එකකුත් ඉන්නවා. හොඳේ බෙහෙත් ගන්න යන්නේ සිංගප්පූරුවටද ඕස්ට්‍රේලියාවටද නේද ඇමරිකාවටද කියලා දැවෙන ප්‍රශ්නත් එක්ක පිච්චෙන කට්ටියකුත් ඉන්නවා නේද? කොයි 5 ස්ටාර් එකෙන්ද මේ උදේට දූ දරුවොත් එක්ක කෑම කන්නේ නේද? එහෙම ප්‍රශ්නත් තියෙනවා. හරි ලොකු කොළු වගේ වෙඩිමට මේ අත්සන් කරන්නේ හිටපු ජනාධිපති මහින්දද ඉන්න ජනාධිපති රනිල්ද කියන ප්‍රශ්නේ නේද? එහෙමත් දැවෙන ඒවා තියෙනවා. උදේ හවස ගොල්ෆ් ගහන්න යන්න පිට්ටනිය හොඳමදි කියලා ප්‍රශ්නවලින් දැවෙන අයත් ඉන්න පුළුවන්. හොඳේ දැන් ඉතින් ඔය IMF වගේම ලෝක බැංකුවිනුත් ඩොලර් මිලියන 500ක් 600ක් විතර ලැබෙනවනේ. ඉතින් අලුත් ප්‍රොජෙක්ට් එකක් ලැබෙවිද 10% කොමිස් එකට අමතරව තව 10ක් මේ තව 10ක් කියුවේ 10%ක්. හොඳේ තව 10%ක් ගහගන්න ක්‍රමයක් තියෙවිද නේද? ඔය දැවෙන ප්‍රශ්න. ඉන්දියාවෙන් දිගටම බිත්තර ගෙනත් එතනින් මේ වැඩිපුර ගාණක් ගහගන්නේ කොහොමද? ඒ දැවෙන ප්‍රශ්නයක්. හරිද? දැන් තෙල් ටික වික්ක එයා ලංකා ලෑස්ති රක්ෂණයත් රෙඩි ටෙලිකොම් එකත් හොඳ ගාණකට දෙන්න පුළුවන් ඊළඟට විකුණන්නේ මොනවද කියලා දැවෙන ප්‍රශ්න. හරිද? ඒයව පුච්චෙන ප්‍රශ්න. EPF එක ETF එකෙන් ගත්ත ණය දැන් ෂේප් අපි බේරුණා. දැන් මේකෙන් ටික කාලයක් දුවලා ඊට පස්සේ කොයි එකටද ප්‍රසස්තකරණේ කියලා අත තියන්නේ. ඒකත් ඒගොල්ලන්ගේ දවන පුච්චෙන ප්‍රශ්නයක්. හොඳේ ඇත්තම කිව්වොත් මේ දේශපාලන උන්දලා දැවෙන පිච්චෙන ප්‍රශ්න ටික ලිව්වොත් ඇත්තරම මේ අනේ ඔබ අපිට මොන ප්‍රශ්න දප්පා කියලා හිතෙනවා නේද? තව තියෙනවා. දැන් මොකක් හරි ඡන්දයක් එනවනේ නේද? ඒකට මොනවද ගහන ගේම? අස්වැසුම මේ 170ටම දෙමු. එතකොට 170ක් අපිට ඡන්දේ දේවි කියන සතුටු හිතින් ඒ උනට දැවෙන ප්‍රශ්නයක්. හොඳේ එහෙම වුණත් මදි කියලා හිතලා ඒ අතර වාරේ වඳ සැත්කම් කොත්තු පොල් කන රිලව් ගම්පතුල් වලින් නයින එක සිකුරු ලෝකෙන් තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. එහෙ පස් තමයි මෙහෙ තියෙන්නේ නේද? අපි ඇවිත් ඉන්නේ සිකුරු වලින්. අපි ආදි මුතුන් මිත්තොත් සිකුරු වලනේ ඉන්නේ නේද? ආන් එහෙම කියලා මොනවා හෝ ඊළඟ ඡන්දේ දිනීම සඳහා ඒගොල්ලන්ව මේ දවන පුච්චන ප්‍රශ්න දැන් ඒගොල්ලෝ ලෑස්ති කරමින් සූදානම් කරමින් ඉන්නවා. එකක් අමතක වුණානේ, බදු ගන්න නේද? තව බදු ගහන ක්‍රම. තව මේ හොරා කන්ට අපිට සැපගන්නේ කොහොමද? අපිට වැඩි සැපක් ගන්න අපි කොහොමද මොනවද කරන්න ඕනි කියලා මේගොල්ලන් උදේ හවස දැවෙනවා. හරිද? දැන් අපිට ඇති දැවෙන ප්‍රශ්නය කුමක්ද? ඔව් ඇති. මේ හොරුන්ගෙන් මේ පාරවත් රට බේරගන්නේ කොහොමද කියන තැන ඉඳලා අපි පිච්චුනාට කමක් නෑ, අපි දැවුනට කමක් නෑ. හරිද? පොල් කන රිලව් වෙනුවට මේ රට කන හොරුන්ව පටවන්න රටක් තියේද කියන එක තමයි දැන් අපිව දවන පුච්චන ප්‍රශ්නය කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. අනුග්‍රහය ලංකාව එකම ආක්ෂේප කරන නිෂ්පාදන ආයතනය වගේ නිපදවන විලාසිතා රසකින් යුත් උසස් තත්වයේ ප්ලාස්ටික් ඇස් කන්නාඩි නාමෝ ඉතා සාධාරණ මිලකට දැන් වැළඳපළට ජෝර්ජ් ගුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ලංකාවට විකයි. ලංකා විදුලි බල මණ්ඩලය පූර්ණ විගණනයකට ලක් කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් අමාත්‍යවරයා සමග එක්ව වංචනික ක්‍රියා සිදු කරන බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර අමාත්‍ය කංචන විජේසේකර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් විදුලි බිල අඩු කරන ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කළා. ඒ 0.30 අතර පාවිච්චි කරන 3/1 වන ගෘහස්ථ කාණ්ඩයේ පිරිස් වෙනුවෙන් ජූලි මාසයේ පළවෙනිදා ඉඳලා සමස්ත විදුලි බිලෙන් 65% විදුලි බිල අඩු කිරීමක් සිදු කරලා තියෙනවා. ඒකක 31ත් 60ත් අතර පාවිච්චි කරන ඒ 118ක් වෙච්ච පාරිභෝගිකයන්ටත් 47% විදුලි බිල අඩුවීමක් තියෙනවා. ආගමික සිද්ධාස්ථානවල තියෙන විදුලි සම්බන්ධතා ප්‍රමාණය ගත්තොත් එහෙම ආසන්න වශයෙන් 40,000කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ. 15,646ක් තියෙන්නේ 0.30 අතර පාවිච්චි කරන ආගමික සිද්ධාස්ථානවල සම්බන්ධතා. 3/1 වැඩි ප්‍රමාණයකට 65%කින් විදුලි බිල අඩුවීමක් සිදු වෙනවා. කර්මාන්ත වෙනුවෙනුත් ඔවුන්ටත් 37% විදුලි බිල අඩුවීමක් සිද්ධ වෙනවා. හෝටල් කාණ්ඩෙත් 64% අඩුවීමක් සිදු වෙනවා. සමස්ත වශයෙන් ගත්තම හෝටල් කාණ්ඩෙත් අවම වශයෙන් 26% විදුලි බිල අඩුවීමක් සිදු වෙනවා. විදුලි බල මණ්ඩලයේ 2013 ඉඳලා අලාභය රුපියල් බිලියන 409. පසුගිය අවුරුද්දේ විතරක් කලාභය රුපියල් බිලියන 167.2. ඊළඟ ජනවාරි සංශෝධනය වෙන විටත් මීටත් වැඩිය තව සහනයක් ලබා දීම වෙනුවෙන් කටයුතු කරන්න විදුලි බල මණ්ඩලය මේනටත් කටයුතු කරමින් ඉන්නවා. විදුලි බල මණ්ඩලයේ වංචනික නිලධාරීන් කූට නිලධාරීන් ඇමතිවරයා සමග ඒකාබද්ධව කරගෙන යන වංචනික වැඩපිළිවෙලට මහජනතාව පාරිභෝගිකයෝ හැටියට අපි ගොදුරු වෙලා තියෙනවා. විදුලි බල මණ්ඩල පනතේ 28 වගන්තිය ප්‍රකාරව විදුලි බල මණ්ඩලයේ පාරිභෝගිකයන් මගින් තැන්පත් කරලා තියෙන තැන්පතු මුදලේ පොලිය මහජනතාව වෙනුවෙන් වැය කළ යුතුයි කියන බව.
සත්‍ය වශයෙන්ම තැන්පත් මුදල මේ වන විට රුපියල් බිලියන 15ක් වෙලා තියෙනවා. විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ඇමතිවරයාගේ ආශිර්වාදය යටතේ මේ තැන්පත් මුදල වංචා කරනවා. ඒ වගේම පොලී මුදල් වංචා කරලා ඒගොල්ලෝ තම තමන්ගේ පෞද්ගලික වැඩවලට යොදා ගන්නවා ඇති කියන විශ්වාසය අප තුළ ඇති වෙනවා. ඒකට තවත් හේතුවක් තමයි මේ දක්වා විදුලි බල මණ්ඩලය නියම විගණනයකට යොමු වෙලා නැතිවීම. අපි දිගින් දිගටම ඉල්ලා හිටියා විදුලි බල මණ්ඩලය පූර්ණ විගණනයකට ලක්විය යුතුයි. එහෙම විගණනයකට ලක් වෙලත් නැහැ. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.